ஐ போன் என்னோட கிச்சன் வந்துட்டு ஒரு அளவு ஆதரவு பிடிக்கணுமா இது மாமா அது ஹிதுவா ඉක්මනින් කොහොමද සීනි සම්බලක් හදාගන්න කියලා කියලා දෙන්න. ඉතින් මුලින්ම අපි බලමු ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන මම අරගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩි දෙකක් කපාගෙන තියෙනවා. ඔයාලට තියෙනවා නම් මේකට රතු ලුණු විතරක් පාවිච්චි කරන්න. රතු ලුණු දැම්මොත් සීනි සම්බල ගොඩක් රසවත් වේවි. ඊට පස්සේ මෙතන අරගෙන තියෙනවා තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක්, කරපිංචා ටිකක්, රම්පෙ කෑල්ලක්, ඊට පස්සේ කුරුදු පොතු ටිකක් සහ එන්සල් දෙකක් තලාගෙන තියෙනවා මම. ඊට පස්සේ මෙතන සීනි තියෙනවා. මෙතන මම අරගෙන තියෙනවා ලුණු සල්පයක්, මිරිස් කුරු ටිකක්, කෑලි මිරිස් සල්පයක්. ඊට පස්සේ මෙතන තියෙනවා සියඹල ඇට තුනක් විතර දිය කරගත්ත වතුර ටිකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම මේ කපාගත්ත හීනෙට කපාගත්ත ලොකු ලුණු ගෙඩි දෙකට මගේ මේ කෑලි මිරිස් මල් රස අණුව තමයි මේ මිරිස් කුඩු ලුණු එකතු කරගන්නේ. ඔයාලගේ රස අණුව ඔයාලා එකතු කරගන්න. මෙතන කෑලි මිරිස් මේස හැඳි දෙකක්, මිරිස් කුඩු මේස හැඳි එකහමාරක්, ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි දෙකක් විතර තියෙනවා. ඊට පස්සේ මේ ටික හොඳින් කවලම් කරගමු. ඊට පස්සේ මේකට අපි දිය කරගත්ත සියඹල ඉස්ම ටික එකතු කරගමු. ඊට පස්සේ ඔයාලගේ රස අණුව සීනි මම දාගන්නවද සීනි තේ හැටි දෙකක් විතර ඔයාලගේ රස අණුව දාගන්න. සීනි වැඩි කරගන්නත් එපා. එතකොට සීනි සම්බලේ සීනි රස වැඩි වෙයි. පස්සේ මේ ටික හොඳින් කවලම් කරගන්න. දැන් බලමු අපි අපේ සීනි සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා. දැන් මම්මගේ ෆෑන් එක රත් වෙනකොට ෆෑන් එකට තෙල් මේස් හැඳි තුනක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මේ තෙල් ටික චුට්ටක් රත් වෙන දෙමු. දැන් මගේ තෙල් ටික රත් වෙනකොට මම ඒකට තලාගත්ත එන්සල් දෙකයි කුරුඳු පොතු කෑරි ටිකයි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් සුවඳ වෙනකොට මම ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. මේ ටික චුට්ටක් රන්වන් පාට වෙන්න දෙමු. දැන් මගේ ඉඟුරු සුදු ලුණු ටික ලාවට රන්වන් පාට වීගෙන එන්නේ. මේ වෙලාවෙදී මම රම්පෙ කෑල්ලක් ඒ වගේම කරපිංචි ටික එකතු කරගන්නවා. දැන් මම මේ වෙලාවේදී මේකට අපි කෑලි මිරිස් මිරිස් කුඩු දාලා හදාගත්ත මේ ලුණු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක මේ වගේ ඉඟුරු සුදු ලුණු එක හොඳින් කවලම් කරලා මේ වගේ හොඳට අපි මේ ලුණු ටික රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගමු. දැන් ඔයාලට පේන ඇති මේ විනාඩි 10කට විතර පස්සේ මගේ ලුණු ටික ලාවට කරවීගෙන එන්නේ. ලුණු වල තිබිච්ච මේ ජූසස් හොඳට ලුණු වලට උරාගෙන තියෙනවා. වතුර ගතිය නැති වෙලා තියෙනවා. මේ වෙලාවේදී මම ලිපේ ගින්දර ගොඩක් මඩු කරලා විනාඩි 5ක් විතර මේක පියනකින් වහලා තියෙනවා. දැන් මම මේ විනාඩි 10කට පස්සේ මේක පියන ඇරියා. දැන් මගේ සීනි සම්බල් එකේ ගාන හරි. මේ වෙලාවේදී ඔයාලා ලුණු රස සීනි රස ඇද්ද කියලා බලන්න. මගේ එකේ ගාන්ට තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි ලිප ඔෆ් කරගමු. දැන් මම මගේ සීනි සම්බල් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම හරිම පහසුවයි හදන්න. ඉතින් මගේ වීඩියෝස් වලට කැමති නම් අද මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාලා හැම දෙනෙක්ටම ස්තුතියි. අපි තවත් වීඩියෝ ක්ලිප් එකකින් හමු වෙමු.